හිතවත් මිත්‍රෝනි මේ නිශ්චිත මොහොතේ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නේ අතිශයම කලකිරිලා විශේෂයෙන්ම ග්‍රාම සේවක සිරා ඉන්නේ බරපතල ලෙස කලකිරිලා මේකට බලපාලා තියෙන එක හේතුවක් තමයි ඔහුගේ නිල නිවසෙන් කොටසක් මේ වෙන විටත් පවර ගන්න රජයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඔහු මේ වෙනකොට දිගින් දිගටම විවිධ කොමිෂන් වලට ගෙන්නලා ඔහුව අපහසුවට පත් කරනවා කියන හැඟීමක් ඔහුට තියෙනවා විශේෂයෙන්ම ග්‍රාම සේවක සිරාගේ සැබෑ හෙළුව මේ වෙනුවට මරා විසින් එළියට දමමින් තිබෙනවා මේකත් සමග ග්‍රාම සේවක සිරා තේරුම් ගන්න තියෙන බරපතලම කතාව තමයි ඔහු මේ මොහොතේ මහින්ද රාජපක්ෂලාගේ පළිගැනීමට ලක් වෙලා තියෙනවායි කියන කාරණේ හැබැයි ග්‍රාම සේවක සිරා එදා තමන්ගේ බලය නිසලස ක්‍රියාත්මක කරා නම් මේ වෙන විට ගෝඨා ඉන්නෝනේ හිරේ අද වෙනකොට හිරේ ඉන්නෝනේ උන් එළියේ ඉන්නවා එළියේ ඉන්නෝනේ උන් හිරේ ඉන්නවා මේක මහා වාසනාවන්ත තත්ත්වයක් අනික් කාරණේ තමයි අපේ රටේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් බලය තියෙනකොට මොලේ නැ මොලේ තියෙනකොට බලේ නැ කියලා මේ වෙනකොට ග්‍රාම සේවක සිරාගේ ටික ටික මොලේ පෑදෙමින් තිබෙනවා ඔහු මේ වෙන විටත් තමන්ගේ පක්ෂයේ කණ්ඩායම රැස්වීම කඳවලා මොකද ඔහු නිදහස් පක්ෂයේ නායකයා කැඳවලා ඔහු දැනුම් දීලා තියෙනවා තමන්ට හර්ද සාක්ෂියට එකඟව මේ සඳහා ඡන්ද දෙන්න බෑ. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයේට ඡන්ද දෙන්න බෑ. මොකද තමන් තමයි 19 වෙනි සංශෝධනයේ ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකට අවශ්‍ය කරන වපසරිය හැදුවේ කියන කාරණේ. මේ වෙලාවේ දයාසිරි කලබල වුණා. මොකද දයාසිරි නහයෙන් අඬන්න හරි මේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්න පුදුම උත්සාහයක් දරනවා. ඒකට හේතුව තමයි ඔහුගේ බඩගෝස්තරවාදී. දයාසිරිට තියෙනවා පක්ෂ නායකයා වීමේ සිහිනයක්. ඒ නිසා ඕන තරම් බාල්දු වෙලා මේක එල්ලිලා ඉන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. හැබැයි ග්‍රාම සේවක සිරා මේ මොහොතේ තමන් තමන්ගේ පැවැත්ම ගැන කල්පනා කරලා කොන්ද කෙලින් තියාගෙන නොහිටියොත් තමා විශාල අර්බුදයකට වැටෙන බව දැන් දැනගෙන ඉන්නේ. ඒ නිසා ඔහු බොහොම පැහැදිලිව තම පක්ෂ කණ්ඩායමට දැනුම් දීලා තිබෙනවා තමන්ට හර්ද සාක්ෂියට එකඟව කිසිසේත්ම මේ 20 වෙනි සංශෝධනයට ඡන්ද දෙන්න බැහැයි කියන කාරණේ. අදාළ කාරණයේ මේ වෙන විටත් ඔහු මහින්ද රාජපක්ෂට දැනුම් දීලා තියෙනවා. එමන් නැත්නම් සිරා මරාට කියලා තියෙනවා තමන් 20 වෙනි සංශෝධනය සඳහා ඡන්ද දෙන්න හැකියාවක් නැහැයි කියන කාරණේ. හැබැයි ග්‍රාම සේවක සිරා කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි මිනිහෙක්. කොටින්ම පෞගේ දවස්වල තිබුණු එක් ජනාධිපති කොමිෂමකදී මෙරට හිටපු අගමැතිවරයා නැත්නම් රනිල් වික්‍රමසිංහ කියලා තිබුණා ග්‍රාම සේවක සිරා කියන්නේ හැරෙන හැරෙන පැත්තට බොරු කියන පුද්ගලයෙක් ඔහුගේ ක්‍රියාකලාපය ගැන ඔහුට පොතක් වුණත් ලියන්න පුළුවන් කියන කාරණේ. කෙසේ වෙතත් ග්‍රාම සේවක සිරා මේ මොහොතේ ඉන්නේ ඔහු ඡන්ද දෙන්නේ නැහැ කියන ස්ථාවරේ. ඒ විතරක් නෙමෙයි ඔහු දයාසිරි ඇතුළු තම පක්ෂ කණ්ඩායමට දැනුම් දීලා තියෙනවා ඡන්ද දෙන්න එපයි කියන කාරණේ. හැබැයි තව පැය 24ක් තිබෙනවා. අපේ රටේ ඉන්න කාලකන්ණි දේශපාලුව ප්‍රතිපත්ති දිහා බලලා වැඩ කරනවා වෙනුවට ඔවුන් තමන්ගේ බඩගෝස්තරය සහ තමන්ගේ සාක්කුව දිහා බලලා තමයි වැඩ කරන්නේ. මේ වෙන විටත් ආණ්ඩුව තමන්ට ඡන්ද නොදෙයි කියලා හිතන පුද්ගලයන්ට සල්ලි බෙදමින් සිටිනවා. ඒ නිසා හෙට දිනේදී ග්‍රාම සේවක සිරා කොන්ද තියාගෙන ඉන්නවද නැද්ද කියන එක අපට දැක ගන්නට ලැබෙනවා. ඒ කෙසේ වෙතත් මිත්වරණි දවසින් දවස රට යන්නේ බල්ලට. බල්ලෝ පාලනයට එනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද පරමාධිපත්‍යය තියෙන්නේ අපිට. ඒ නිසා මේ කාල කන්‍නි ක්‍රමය වෙනස් කරලා මේ රටට සබෑලස මාතරේ කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අරගෙන තුරු ජයග්‍රහණය කමතුබව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.